आदिवासी नायक उर्वरी की वनिल एतन की भार्या वो उर्वरी की हीन मेनिका माता वगे तिमस्पूर्ण पिंकम दबान आदिवासी कमाने दी ये दिन पवेत्तुला युद्ध हमदापति जनरल शवेंद्र सिल्वा माता की दायकत्वेन निल्लिकले विहाराधिपति पूज्य वत्रकुमुरे तम्मरतन हिमिके मूलिकत्वेन मेम पिंकम सिद्ध करुणा Thank you.
ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු මේ ස්ථානයේ වැඩම කොට සිටින වන්දනීය පූජනීය නායක විහාරාධිපති ස්වාමින් වහන්සේලා පරිවණාචාර්ය ස්වාමින් නායක හාමුදුරුවන් වහන්සේලා ඇතුළු සදා වන්දනීය එතෙකම විහාරාධිපති ස්වාමින් වහන්සේලා ඇතුළු මහා සංඝ රත්නය මේ කාල වේලාව නොමැති නිසා යුද හමුදාපතිතුමනි මාස්ටර් ගයිඩ් ආයතනයේ දිස්නා මෞතුමිය සභාපතිතුමන් එවැගේම අපේ නිල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඌරගල මහා පුදබිමේ මේ පින්කමේ අග මුල මැද සියලුම කටයුතු සිදු කරනු ලබන අපේ නිල්ලිගල හාමුදුරුවන්ගේ ආදරණීය මෞතුමිය පියතුමන් ආදරයෙන් සදාතම සමු ගන්නට යෙදුණු හේමනිකා ආදරණීය මෞතුමිය ආදරබර ස්වාමි දියණිය ඥාතිවරිය සහෝදරිය අපේ පරම්පරාවේ රැජින සිහිපත් කරමින් අද මේ උතුම් වූ පුණ්‍ය කටයුත්ත සිදු කරනු ලබන්නේ මෙහිදී විශේෂ කාරණා කීපයක් කෙටියෙන් සිහිපත් කළ යුතු වෙනවා පින්කම මේ ආකාරයට සංවිධානය වෙද්දී මෙහි මුල මැද අග කියන ස්ථානවල ස්ථානගත උනේම අපේ නිල්ලිගල අපේ හාමුදුරුවෝ විශේෂයෙන්ම උන්වහන්සේ ආදිවාසී පරපුරට අපේ නායකතුමන්ට එවැගේම අපට බොහොම ආදරයෙන් සෙනෙහසෙන් ලෙඟතු කමින් සලකන අපේ හාමුදුරුවෝ උන්වහන්සේ රටක් ලොවක් බලා සිටි කූරගල පුදබිම අද නිර්මාණය කරන මොහොතේ පහුගිය දින කීපය තුළ රෝගාතුරව සිටියේ තම ගෞරවයෙන් තම ශ්‍රද්ධාවෙන් මූලිකත්වය අරගෙන කටයුතු සිදු කරන්නට යෙදුණා විශේෂයෙන්ම යුද හමුදාපතිතුමන් ඉදා කූරගල පුදබිමේදී අපේ නායකතුමන් මුණ ගැහෙනවා මේ කාරණාව නායකතුමන් මේ පික්කම පිළිබඳව සිහිපත් කරනකොට අපි යුද හමුදාපති විශේෂයෙන්ම මේ කාරණාව නිල්ලිගල හාමුදුරුවොත් එක්ක සාකච්ඡා කරලා මේ පින්කම නායකතුමන්ට හිත නිදහසේ තබාගෙන මේ පින්කම කරන්නට අවශ්‍ය පරිසරය අපේ පින්නතානි නිර්මාණය කරනකොට සෙවනල්ලක් වගේ සහෝදරයෙක් වගේ හිටපු අපි ආනන්ද කුලසේකර මාස්ටර් ගයිඩ් ආයතනයේ දිස්නා මෞතුමිය මේ පින්කම මේ කටයුත්තේදී මූලිකත්වය අරගෙන ඒ වගේම විවිධ ප්‍රදේශවලින් මේ ස්ථානයට සහභාගී වෙමින් නන්නායුරින් දායකත්වය ලබා දෙනු ලබනවා අපේ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන් ඇතුළු විවිධ ප්‍රදේශවල මේ අපින්කමට බොහෝ දුර බැහැර ප්‍රදේශවලින් පින්බර දායකන කටයුතු සිදු කරමින් නායකතුමන්ට හිත නිදහස් කරගන්න කියලා හැම වෙලාවකම ඇවිල්ලා සිහිපත් කරේ අපේ නෙල්ලිගල හාමුදුරුවෝ උන්වහන්සේ ඒ කටයුතු සිදු කරන්නෙම අපිට වචනවලට මුහු කරන්නවත් අනුශාසනාවලට මුහු කරන්නවත් පුළුවන් කමක් නැහැ අපි මේ ආදිවාසී මේ ධනෙ ඉන්න හාමුදුරුවන්ට ජනවාරි වෙනකොට මම කොහොම හරි තැනක් හදලා දෙන්න ඕනි උන්වහන්සේගේ චේතනාව කොච්චරද කියනවනම් කියන්න පුළුවන් කමක් නැහැ මම අද යම්සි රෝගී තත්ත්වයකට පත් වෙනකොට උන්වහන්සේ අද උදේම
ආශ්‍රී හොස්පිටල් එකට කතා කරලා හෙටම මට රෝහල් ගත වෙන්න කියලා උන්වහන්සේ මට සිහිපත් කළා. මා මේ මොහොතේ සිහිපත් කරන්නේ උන්වහන්සේ අපිට සලකන්නේ මා එක කුසේ උපන් සහෝදරයන්ට වගේ සලකන්නේ. ඒ නිසා අපේ හමුදා ප්‍රතිතුමන් අපේ પરම්පරාවට ආදිවාසී පරපුරටම අපේ නායකතුමන්ට කරන ජීව සිහිපත් කරනු ලබනවා. ඒ නිසා කාල වේලාව ගොඩාක් ඉක්ම ගිහින් තිබෙනවා. එක කාරණාවක් සිහිපත් කරනවා නායකතුමා, මේ දකුණ පෙරළිගල අපේ හාමුදුරුව අපේ හමුදා ප්‍රතිතුමන් ආනන්ද කොළසේකර මැතිතුමා මේ පින්කම මේ විදියට සංවිධානය කළේ. නායකතුමා මේ අපේ සංස්කෘතියත් එක්ක මේ කටයුතු එක්කමයි මේ අපේ මේ රැජින වෙනුවෙන් විශේෂයෙන්ම කාල වේලාව ගොඩාක් සාදුකාරයක් දීලා පිළිගැනීම සිද්ධ කරන්න. විශේෂයෙන්ම මේ පුණ්‍ය කටයුත්තදී හිමිනිකා මෞතුමියට පින්පෙත් අනුමෝදන් කිරීමත්, විශේෂයෙන්ම විදේශ ගතව සිටිනාරා ඒ ආදරණීය දියණියට ආශිර්වාද කරන්න ජන්මදිනයේ නිමිත්තෙන් ආශිර්වාද කරන්නට මේ පින්කම සූදානම් කරුන් ලැබුවා. විශේෂයෙන්ම මේ කටයුත්තේ උත්තර දායක වෙන්නේ විශේෂයෙන්ම යුද හමුදාවේ ඒ සමදායකත්වයේ තිබුණාට හමුදාපතිතුමන් පෞද්ගලික ධනය මේ සඳහා ආහාර පාන සකස් කරන්න මේ සියලු කටයුතු සඳහා යොදවලා මේ කටයුතු සිදු කරන්නේ. අපි මේ මොහොතේදී විදේශගතව සිටින විනුරි අසාරා ඒ දියණියට තුරුණුවන්ගේ ආශිර්වාදය, නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මාස්ටර් ගයිඩ් ආයතනයේ මෞතුමියට ආශිර්වාද කරනු ලබන අපේ යුද හමුදාපතිතුමාට ආශිර්වාද කිරීමත්, විශේෂයෙන්ම හිමිනිකා මෞතුමිය මූලික කරගෙන මේ උතුම් වූ පුණ්‍ය කටයුතු සිද්ධ කරන අතරතුර මේ වන විට රෝගාතුර රෝවල් ගත කර සිටින ආදිවාසී නායකතුමන්ගේ භාෂා පරිවර්තන විමල රත්න මහත්මයා හදිස්සියෙන් පදනමේ තරුණ පිරිස විසින් ත්‍රිපිටක පූජාව සිද්ධ කරනු ලබනවා. එයත් කුතවේදීව සිහිපත් කරමින් මේ මූලික ආගමික වතාව සිදු කර දෙන හැටියට ශිරු දිනාම සාදුකාරයක් දීලා ආරාධනාව සිදු කරා. තාමි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි තතයම්පි බුද්ධං සරණං ගච්ඡා පාත වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මච්චකුමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සරවර ශ්‍රී අශෝකාරාමාධිපති ඌව බින්තනී පලාතේ උපප්‍රධාන සංඝනායක පාර්ශ්වයේ පරුබෙන්ව श्री संघ बोधि स्वामी धर्मानंद विरवण नायक स्वामी इंद्रियानंद महंत से विचित्र धर्म कथिक अतुलु गणमोवदान गर्वधर्म प्रधान संविधान कटेतु निर्गणाव मुल्ले वेस महंत वतुर कुमरे धर्मरतन हम गुणन वाहन से मैं अवस्था वेदी अब कुछ वेदी ट्रेन युक्त हो सी पाठ करने को ने मेरी तो मनी क्योंकि मैं अवस्था और संबंध मैं दमान गंपिये से टे लेबिच अवस्था हो ये पेटिंग नायक तुम्हारे उरुवर की वन्नी लेतु बहुत संतोष वेनु ऐति
ඒ වාග්ය සම්පන්න අවස්ථාව තමන්ගේ ජීවිත කාලයේදී ළඟා කර ගන්නට අවස්ථාව සැලසීම පිළිබඳව ඔබතුමා තමන්ගේ වර්ගයේ හැටියට විවිධ ආටෝපවලට කැමති නැහැයි කිව්වත් එහෙම ආටෝපයක් නෙවෙයි මෙතන තියෙන්නේ තුන්රොම් පිළිබඳ විශාල ගෞරවයකින් භක්තියකින් යුක්තව කරන්න ආව මේ වැඩපිළිවෙල ඒ ගෞරවයේ භක්තිය පදනම් කරගෙන මේ කටයුතු සිද්ධ කරනකොට මේ හැටියට මේ කටයුතු සිද්ධ වෙන්නට ඕනේ ඒ ටික තමයි අපේ නෙල්ලිගල හාමුදුරුවෝ අපේ හමුදාපතිතුමා සිද්ධ කරන්නට යෙදුනේ සතුට වෙන්නට පුළුවන් වඩා උදාහරණ තවත් පින්කමක් තමයි මේ ගම්පියසට විහාරස්ථානයක් ඉදි කරලා අංග සම්පූර්ණ සිද්ධාස්ථානයක් බවට පත් කරන්නට අවස්ථාව සැලසීම ඒකදී දිස්නාවන්ගේ සේකර මෙතුමියගේ දායකත්වයේ පූර්ණ දායකත්වයේ ලැබුණා පෙන්ලිගල හාමුදුරුව මේ සියල්ලක්ම ඉතාම හොඳින් මැනවින් සංවිධානය කරලා ඒ කටයුතු සිද්ධ කළා මේ හැමදෙනා පිළිමනුම් කිය යුතු කරුණු රාශියක් මට තියෙනවා නමුත් අවසනාවකට මේ කාලය කියන එක හරස් වෙලා තියෙනවා මම හිතනවා 12 වෙනිදා තව විනාඩි 10කට වඩා නැහැ කියලා කොහොමද වෙතත් හාමුදුරන් වහන්සේලාගේ හාමුදුරන් වහන්සේගේ වැඩපිළිවෙල පිළිබඳ හිතනකොට මුළු මහත් සංඝ සමාජයටම උන්වහන්සේගේ ජීවිතය ආදර්ශ සම්පන්න වූ ජීවිතයක් කියන වග අවිවාදයෙන් පිළිගන්නට ඕන ඒක අපි කවුරුත් පිළිගන්නවා උන්වහන්සේ කරගෙන යන ජාතික ආගමික සේවයන් පිළිබඳව අති විශිෂ්ට විදියට එහෙම කටයුත්තක්ම सिद्ध करना दकिन नले भी मौक कागे संतोष रेहतु इवगे तमय अद मे पिंकमय प्रधान दायकत्वेगेन कटयतु कुरु लवन अपि हमदा पैतुमा एतुमा गे पैत्तिम बैलुवत मीट पेर हमदा पतिवरु पिलिमन मम वेचने करना निवेई तम तमंगे राजकार्य कटयुतु एतुमल्ला इताम होंदिं सिद्ध करला तियेनु नमुत अपे सवेंद्र सिल्वा मेतुमा तमंगे मे काल परिच्छेदे तुल मे रट वेनुवें मे संबुद्ध शासने वेनुवें करगेन यान करला तियेन सेवे मेच्चराय कियला कियन्नट पुलुवंकमक् नै एतुमा पहुगिय दवसक अप समग सिहिपत् कला मेरटे आगमिक सिद्धस्थान देशीय गड़वाड़ा नंगी सिटवन्नट संवर्धने करन्नट एतुमागे नायकत्वे दायकत्वे लबल दुन्नाय कियला एक सत्य कारणाव एवनी नायकत्वयक लबल देमिन रट आरक्षा करमिन कटयुतु करन अतर तमयि मे वसंगत रोगे लोपुरा पेतिरिन्नट पटन गत्ते लंकाव पुरा आदिवासी नायक तुमा मे कारण सीपत्कले मीटर मास तुनक उड़ी अभाव प्राप्त नुना ऊर्वे ही मेनिका नायक तुमागे पिन्न बिरीद सीपत्कले तुमियट पिंग अनुमोदन किरी मे पिंकम सिद्ध करना සීපත් කරන්න එක අපි කාටක් පේනවා ගෞතම මහා සංඝරත්නයේ 100කට ආසන්න ප්‍රමාණයක් වැඩ සිටිනවා තුන්වහන්සේලාට දාන දීම පමණක් නෙවෙයි ඒ හැම එකම පිරිසත් මේ ස්ථානයට ගෙන්වාගෙන ඒ සියලු දෙනාටම ඉතාම වටිනා
කියන්නට බැරි තරම් හිතේ සතුටක් ඇති වෙන උදාහරතර කටයුත්තක් මම සිහිපත් කරන්නට ඕනේ ඔබතුමා ජීවත් වන කාලය තුල හිතන මොහොතක් මොහොතක් පාසා මේ පිළිමන් සතුට වෙන්නට පුළුවන් හිතේ සනසීම ඇති කරගන්නට පුළුවන් ඒක නිසාම ඔබතුමා ඔබතුමාට දීර්ඝායු සම්පත්තිය නිරෝගී සම්පත්තිය ළඟා කරගන්නට පුළුවන්කම තියෙනවා තියෙන්නේ උදාර පින්කමක් සිද්ධ කළේ මේ සෑම කාරණාවක් මිතාම කෙටියෙන් අපි සඳහන් කරන්නේ කාල වේපත් කරන්නේ නායකතුමන්ගේ දයාවර බිරින්ද අමාව પ્રાપ્ત වෙලා තුන් මාසික ගත වෙන තැනදී එතුමියට පින් අනුමෝදන් කරන්නට බෞද්ධ ප්‍රමෝදයක් මේ ගම් ප්‍රදේශවල ආදිවාසී ගම් ප්‍රදේශවල වර්ධනේ වුණා නම් වර්ධනේ වුණේ අපි දන්නා තරමින් මේ ආදිවාසී නායක ඌරු වර්ගයේ වන්නේ නැත්තන්ගේ කාලේ එතුමා බොහොම හොඳ බෞද්ධෙක් ඒ වගේම බොහොම දක්ෂ හැකියාවන්ගෙන් පරිපූර්ණත්වයට පත් වෙච්ච जन सामजे ओनेम तनक ओनेम निवेदिव निरवल खरुण इधिपत्कर जात्यंतर कीर्ति पत्न महात्म कैटीर सन्नाकोण परपुरट विशाल भाग्य वासना कैटियट श्रीपत्कोण ඒ කාල පරිච්ඡේදයේ තුලීමට ඔබතුමාට ශක්තිය ලැබුණේ මේ පෙර පින නිසා සසරත් මේ ප්‍රදේශවල නායකත්වයේ ධර්මින් ජීවත් වෙන්නට ඇති එවැගේම net fm ඒ ආගමිකංශයේ ඒ කටයුතු කරන වර්ණ ඉදිරිසිංහ නේද ඔබතුමිය නේද බුලෝකම ලැබිලා තියෙන කවුරු සන්තෝෂයි අවසාන වශයෙන් සිහිපත් කරන්නට ඕන අපේ හම්දාපෙතුමා බලාපොරොත්තු වෙනවා විදේශගත වෙලා සිටිනා වූ සියලුම කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථකව සිද්ධ කරන්නට වාසනාව වාග්ය මේ මහා පුණ්‍ය කර්මය තුලින්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම හම්දාපෙතුමන්ට තමන් කරගෙන යන ආ වූ මේ ජාතික ආගමික සේවය මේ රටට සම්බුද්ධ ශාසනයට කරණාව කටයු සියල්ලක් මිතාම් සාට සපරික්කාරං භික්ඛු සංඝස්ස දේම ඉමං භික්ඛං සසෝ පෞ ව්‍යංජනං සාට සපරික්කාරං භික්ඛු සංඝස්ස දේම ඉමං භික්ඛං සපරික්කාරං भिक्खु संघस्स देम उयं किप्पमेव समिच्छतु पन्नरसे अथायुरारोग्य संपत्ति सग्ग संपत्ति अतो निब्बान संपत्ति मिनाते समिच्छतु अशेष जनवंदनीय भाग्यवत् लोकुरा බුදුරජාණන් වහන්සේ උදෙසා පණුම කොට සුවිසුද්ධ වූ බුද්ධ පූජා පැවැත්වීමෙන් ආනතුරුව මාර්ගෝපතම ලෝක ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රාදී समस्त दिव्य राज समूह आविधिं पिंपन रक्षसें अनुमोदं अनुलभत्वा पिं अनुमोदं देव्यंगे देवारक्षा वदन देवा නවතමීට දෙමසක රෝණදී අභව ප්‍රාප්ත වන්නට යතුනා වූ රුවරිගේ හිමිනිකා මෙතුමිය ඇතුළු පොමුණිය වර්ග පරම්පරාවේ संबंध
ශේෂින් ස්වාමීන් වහන්සේලා ඒ පැත්තට අපි යොමු කළ අය මේ දානි පිළිගන්නන්නට අදාළ කටයුතු ඉක්මනින් සංවිධානය කර ගන්න. ඒ වගේම මේ කටයුතු වලදී පුරෝගාමීව කටයුතු සිදු කරනවා වගේම අපි දානි පිළිගැන්වීමේ කටයුතු සඳහා තාම ගෞරවයෙන් සිහිපත් කරනු ලබනවා. शेषेम मे दान मे पुण्य कटेकर मैथितुमान युतुम धान मे पुण्य कटे उत्सधा मे दिन की पे पुरावटम कपिकुद्रुवेला मे कटे उत्सामी धानी उसी दर्दरा याद माक्तवे दिवस ही पात करूंगा बनवा शेषम मंगियांगन राज महाविहाराधिपति अस्ति विहारे ज्येष्ठ कारक संघ सभिक बंधव निरंतरेम होयल बलला पेराज महाविहारे नायक हामुद्रो नायक तुमंड महाबल लैविल्ला अपे नायक हामुद्रो अपे नेलिगल हामुद्रो तेक साकच्छा करमिं मीट दिनेकट इस्सला तेविल्ला स्वल बल्ल कटियुतु कला अदिताम गौरवयेन वेडम करन्नट यदुना गौरवनीय नायक हामुद्रुवन वहन्से ඒ නායකතුමත් එක්ක තිබෙන මහා ලිංගතුකම නිසා බොහෝ ස්වාමින් වහන්සේලා වැඩම කළා. ඒ වගේම වෙලම්පල චේතිගිරි විහාරාධිපති අප ඓතිහාසික මාවරගල අරණ්‍ය සේනාසනේ ඥානප්‍රදීප පිරිවෙනේ හාමුදුරුවන් වහන්සේ වැඩම කරන්නට යෙදුණා. ඒ වගේම දෙහිඅත්ත කණ්ඩියේ ප්‍රති ගෞරවණීය අපේ පණිත හාමුදුරුවෝ ග්‍රාම කෝට්ට බෙලගම්වලදී ගෞරවණීය රුහාම්දුරන් වහන්සේ වැඩම කරන්නට යෙදුණා. ඒ වගේම 52 ධර්ම විජය බෞද්ධ මධ්‍යස්ථාන අධිපති මහා ආචාර්ය අපේ ගෞරවණීය පණිත හාමුදුරුවන් වහන්සේ වැඩම කරන්නට යෙදුණා. දෙහිඅත්ත කණ්ඩියේ වැඩම කරන්නට යෙදුණා. ඒ වගේම जयंतीपुर धर्म जयंती विहाराधिपति මේ මතක් කිරීම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සමග කෞතුකාගාරයේ ඉදිරියට ගිහිල්ලා එතන අපේ යුද හමුදා විරුදරුවන් ඉන්නවා එතනින් ඔබේ දහවල් ආහාරය ලබා ගන්න පුළුවන් से वाडिंट विषय कन्नाडी देख हजला पूरे
ආදිවාසීන් විදිහට ඇවිල්ලා මං කව ශ්‍රමදානයක් කරන්න කියලා. ඔව්. කොහේ දවස් අපි සිරස ලයිව් එකක් තේන උදේ ඉඳන්ම. ආදිවාසීයම තමයි. ඔව්. මම මොඩි. ප්‍රතිපදාවට පාඩතුල ප්‍රශ්න වල
जीव मतक वस्त्र पूजा करंट अवस्था से नाम सतोष पत्नी जीव मतक वस्त्र सांघिक वस्तु पूजा क्रीम सदाजनाम नमस्कार इमं जीव मतक वत्तं भिक्खु संगस्सदेम इमं जीव मतक वत्तं भिक्खु संगस्सदेम ज्ञानो निरात्तं कलिंगनं अचिरं वतयं कायो पटवीं अधिधिष्ठति शुद्धोपेत विज्ञानो निरात्तं कलिंगनं अचिरं वतयं कायो पटवीं अधिधिष्ठति शुद्धोपेत विज्ञानो पुराण विहाराधिपति गौरवनीय पंडित हामुद्रुवन हंस विसी पेन पिंपित अनुमोदन क्रीमात गंपहा बाउम पैलेस निर्मात्रो वालपल गौतम हामुद्र धर्म कथिक वालपल गौतम हामुद्रुवन हंस विसी धर्मानुशासनाव सिद्ध करन्नट इन अनुतुरु इताम गौरवयुत मितु आराधना कर लबनवा वर प्रमुख पूजनीय महासंगरत्न अवसराय आदरणीय स्वामी दियंदिय वगेम आदरणीय मैनियन वहन्सेट आदरणीय ज्ञातिवरियट आदरणीय सहोदरियट आदिवासी सीपत् करगन मेनिका ये आदरणीय ज्ञातिवरेगे पान कार्य प्रमुख ये पौलट संबंधव मे परलोक श्यामता ज्ञाति सिटीनवान श्री सिंह आदिवासी नायक तुमागे आदरणीय दिवापिया श्रीपत्कर गणिमी अपनमी यमता ज्ञाति मे परलोक पिंगनी बलापुर सिटीनवान ये मौप्य गुरुवर ज्ञातीत मित्र दो पुत्र कल्याण मित्र स्वामी भार्य आदि कोटैति ज्ञाति संबंध प्रार्थने करगण यथा वारिवा पूरा परिपूरेन्ति सागरं एवमेवैतो दिन्नं पेतानं उपकप्पति
හොඳයි මේ සියලු කුසල ආනිසංස බලේ ඒ සියලු දිනාගේ පරලෝක ජීවිත සැපවත් වේවා උතුම් වූ නිවන් සෝයෙන් සනසීම ලැබේවා අප සියලුම දෙනාටත් මේ උතුම් කිංගලේ මෙලෝ පරලෝ සනසීම සාවසානි අජරාමර සංඛ්‍යාත නිර්වාණ සෝයෙන් සනසීම සඳහා මේ කිං හේතු ආසනා වේවා හොඳයි සියලු දිනාටම තෙරුවන් සරණයි පුංචි අනුශාසනාවක් සිද්ධ කරන්නම් ඕම මහා සංඝරත්නය මේ සාංගික දානය පිළිගත්තේ පින්වත් හීල් මණිකා ඉවුරු අර්ගේ අපි දැක්ක අපේ නායක හඳුර මතක් කළා රජින වෙනුවෙන් කියලා ඇය තෙමසක් පිරෙනවා අපි හැමෝම අතරින් වියෝ වෙලා අපි අතිවාසී නායකයන්ගේ රටටම ආදර්ශයක් වෙච්ච සුවිශේෂ ලක්ෂණයක් දැක්කා හින්මණිකා ඒ නායකතුමන්ගේ ආදරණීය බිරිඳගේ වියෝවත් එක්ක ඒ තමයි අපේ නායක හඳුරන්නේ ආදාහනේද භූමදානේ දාහදාහනේද භූමදානේද කියලා මේ රටේ ලොකු ප්‍රශ්නාර්ථයක් හදාගත්ත ජාතීන් විවිධ ජන වර්ග විවිධ ආගමික මත දරන්නන් මෙරටේ හිතිය ප්‍රශ්න බොහෝ ඇති කළ අපේ උදම්දා ප්‍රතිතුමන්ලට පව මැදිහත් වෙන්න සිද්ධ වෙච්ච ප්‍රශ්නාර්ථ හැදුවා මේ භූම දානේද ආදාහනේද කියන ප්‍රශ්නෙට අපි දැක්ක ඔබතුමා ඒ සියලු දෙනාටම ආදර්ශයක් වෙමින් නායකයා තීරණයක් ගන්න ඕනේ කොහොමද කියන එක මනාපට පෙන්නපු අවස්ථාවක් ඒ අවස්ථාව ස්වභාවයෙන් ඔබතුමන්ලට තේරෙන්නේ චාරිත්‍රයක් විදිහටම භූම දානේ නමුත් ඔබතුමා මේ රටට ප්‍රසිද්ධිය කිව්වා අපි මේ වෙලාවේ මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් මේ තීරණේ ගන්නවා කියලා. එතකොට අපි එතෙන්දී මේ රටේ බොහෝ දෙනාගේ ආදරය ඔබතුමා වෙනුවෙන් ලැබෙනවම දැක්කා. අදට ඔබතුමා දන්න ඇති මුහුණු පොත Facebook වල ඔබතුමා වෙනුවෙන් බොහෝ පණිවිඩ තියෙනවා නායකයෙකුගේ ලක්ෂණවල මනාකොට දැක්ක ලක්ෂණයක් කියලා. ඒ නම්‍යශීලී තීරණ ගැනීම. නායකයෙක්ගේ ඍජු තීරණය සහ නම්‍යශීලී තීරණය කියන දෙක එකට එකතු වෙච්ච තීරණයක්. ඒක ඍජු තීරණයක්, ඒ වගේම නම්‍යශීලී තීරණයක්. මේ දෙක එකට කලවම් කරනවා කියන එක හරි අමාරුයි. ඉතින් ඔබ හොඳ නායකයෙක් ආදිවාසී නායකතුමනි ඒ කැපකිරීම කළේ ඔබතුමාගේ ආදරණීය බිරිඳ වෙනුවෙන් හින්මණිකා පුරුවරිගේ රජින වෙනුවෙන් මං හිතනවා ඒ වෙච්ච සියල්ලට අකාමකා යන්න අපේ නෙල්ලිගල නායක හාමුදුරුවෝ සහ ඒ ප්‍රදීප වංශ පඬිත හාමුදුරුවන් වහන්සේ එකතු වෙලා මං හිතන්නේ මේ ආදිවාසී ගම්මානෙට එදා මෙදා තුරු වැඩිම සංඝ පිරිසක් පින්කමකට එකතු වෙච්ච අවස්ථාව වෙන්නට ඇති. ඉතින් ඒ නිසා ඇය කොහේ හරි ඉඳලා සතුටු වෙනවා ඇති මේ සංඝයා වෙනුවෙන් සිද්ධ කරපු මහා අසිරිමත් දානමය පින්කම දැකලා. ඉතින් මට මේ වෙලාවේ තියෙන භුක්තානුමෝදනාව වචන කීපකින් දහම් කරුණක් කියා දෙන්න. ත්‍රිපිටකය මෙතන විශේෂයෙන් ත්‍රිපිටක පූජාවකුත් සිද්ධ වෙනවා. සංඝයාට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය දැනගන්න තියෙන ඔය ත්‍රිපිටකේ. පින්වත් ආදිවාසී නායකතුමනි මේ ත්‍රිපිටකයේ බොහෝ ග්‍රන්ථවල ඔබතුමන්ලා ගැන කියවෙනවා. මේ ත්‍රිපිටකයේ යම්කිසි ජන වර්ගයක් ගැන කතා කරනවා නම් ඒ ඔබතුමන්ලා ගැන විතරයි. එතකොට ඔබ හිතන්න ඒ කතා කරන සමහර කාරණා අතීත බුද්ධ ශාසනවල ඉඳලා ජාතක කතා උතන තියෙනවා කුද්දකනිකායේ ජාතක ග්‍රන්ථ ටික ජාතක පාලිය ඒවයි තියෙනවා අතීත බුද්ධ ශාසනවල කාලේ ඉඳලම ඔයත්තන්ගේ මේ වර්ගය ඒ ජන වර්ගය පැවතිගෙන එනවා මේකට අවුරුදු මෙච්චරයි කියලා කියනවා අද සමහර වෙලාවට ආදිවාසී ඇත්තන්ගේ හැබැයි නෑ මේ ලෝකයේ ආදිවාසීන් කියන ඇත්තන් හැම බුද්ධ ශාසනයක් තියෙච්ච කාලෙකම සහ බුද්ධ ශූන්‍ය කාලවල ඉඳලා තියෙනවා කියන එකට හොඳම සාක්ෂිය තමයි ඔය අද පූජා කරන ත්‍රිපිටකේ තියෙනවා ඒ සාක්ෂිය. එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ඒ සාක්ෂි තියෙනවා. ඒ වගේම මම අද මේ පින්කමට වැඩම කළේ
වැඩිපුර කොළඹට වඩා මේ දවස්වල මහා සෑය වෙනුවෙන් කරන පින්කමකට අනුරාධපුර වැඩ ඉන්නවා අපි අක්කර 20 ගානක පිච්ච වවනවා මහා සෑය වෙනුවෙන් ඉතින් මහා සෑය ගැන මගේ හිතේ මේ දවස්වල තියෙන ගෞරවයත් එක්කමට ඔබතුමන්ලව මතක් වුණා ඔබතුමා දන්නවද රුවන්වැලි මහා සෑයට ඔබතුමන්ලාගෙනුත් කැපකිරීමක් ලැබිලා තියෙනවා ආදිවාසී මේ ලංකාවේ ආදිවාසී ඇත්තන්ගෙන් රුවන්වැලි මහා සෑය සකස් කරද්දී ලැබිච්ච දායකත්වයක් තියෙනවා ඒ මොනවටද ඔබතුමන්ලා රජතුමාව බොහොම සමීපව එදා දුටුගම් රජතුමාව ඇසුරු කරලා තියෙනවා ඔබතුමන්ලගේ අතීතයත් ඔය මහා සෑයේ ගඩොල් වලින් නිර්මාණය කරලා තියෙන ඔය සියලු ගඩොල් මහා සෑයට ලැබුණේ ඔබතුමන්ලාගේ පණිවුඩයක් නිසා රජුරවන්ට ගඩොල් ගැන පණිවිඩය ගිහින් දුන්නේ ආදිවාසී ඇත්තෙක් ඒ වගේම මිනිරන් ගැන පණිවිඩය දුන්නේ ආදිවාසී ඇත්තෙක් එතකොට ඔබතුමන්ලා යම් කිසි කැපකිරීමක් ඒ විදිහට මහා සෑයනුවෙන් එදා කරලා තියෙනවා මහා සෑය කියන්නේ අපේ භාග්‍යතුන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න තැන හා සමානයි ඒ ජීවමාන වැඩ ඉන්න මහා සෑයට දායක කරපු කැපකිරීම සහ මම මගේ ජීවිතේ ගොඩාක් ගරු කරන තැනක් තමයි මහියංගන මහා විහාරය කියලා කියන්නේ ඒක අපේ සමහරලාට මාධ්‍යවලින් කියලා තියෙනවා මේ මහියංගනේ වටිනාකම ගැන කියනකොට බුදුරජාණන් වහන්සේ හාහා පුරා කියලා මේ ලංකාවට ඉස්සෙල්ලම වැඩම කළාන යම් ප්‍රදේශයකට මේ මහියංගනේ අද රටේ හැම තැනම නන්දේස ධර්මය වුණට ඉස්සෙල්ලම මේ ධර්මය මේ රටේ ඇහිච්ච ප්‍රදේශයේ ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ පළමු දේශනාව සිද්ධ වෙච්ච මේ මහියංගනේ මාර්ගඵලලාභීන් තමයි සංඝරත්නය කියලා කියන්නේ අස්ථාරි පුද්ගල මහා සංඝරත්නයට තෙරුවන්ගේ සංඝරත්නය ගැන කියනකොට යදිදන් චත්තාරි පුරිසුගානේ අට්ඨ පුරිස පුද්ගලයා කියනවා ඒ අට්ඨ පුරිස පුද්ගලයන් කියන මගඵලලාභී සංඝරත්නයට සාක්ෂිකාරයෙක් වශයෙන් සෝතාපන්න ශ්‍රාවකී ඉස්සෙල්ලම පහළ වුණේ මේ මහියංගනේ ඒ ස්වාන් සමන් දේවිය. එතකොට තෙරුවන් සම්පූර්ණ වෙච්ච භූමිය මේ මුළු ලංකාවෙම මහියංගනේ. ඒ උතුම් භූමිය අධිපතිත්වය දරන නායක මහා ස්වාමීන් වහන්සේ පද මෙතන වැඩ ඉන්නවා. ඒ භූමියේ අපිට මහියංගනේ කියන නම ඇහෙනකොටම එදා භාග්‍යතුන් වහන්සේගේ ඒ වැඩම වීමේ සිත මේ දක්වාම මේ මහියංගනේ පැවතිගෙන යන ජනවර්ගයේ නායක ඇත්තෝ ඔබතුමා ඔබතුමාගේ පින්වත් හිම් මණිකා ආදරණීය මෞතුමියට ඒ අපිට මෞතුමිය ඔබතුමිය ඔබතුමාගේ ආදරණීය බිරිඳ ඒ වගේම මේ සියලු ඇත්තන්ගේ රැජින අපි ඇයට ආශිර්වාද කරමින් මේ වෙලාවේ සිහි කරනා එක කරුණ ඔය විජම ලොකුබණ්ඩාර අපේ හිටපු කථානායකතුමන් වැද්දා කියන වචනයට අර්ථකථනයක් දීලා තියෙනවා වැද්දා කියන එකෙන් තමයි මේ වැද්දා කියන වචනේ හැදෙන්න ඇත්තේ කියලා. වැද්දට වෙලා ඉන්න පිරිසක් ඒ නිසා කැලේ ඉන්න ඇත්තන් එක වැද්දේ ඉන්න අයට වැද්දා කියනවා ඒ නිසා වැද්දා වුණා කියලා. අපි විවිධ අර්ථ ඇති එතුමා කියන අර්ථෙත් එක්තරා පැත්තක් තියෙනවා හිතන්න. මේ වැදි කියන වචනේත් එක්ක සමහර වෙලාවට ත්‍රිපිටකේ හරි අපූර්ව කාරණාවක් තියෙනවා මෙතන යුද හමුදාපතිතුමානි නිසා කියන්නට වන දෙයක් තියෙනවා මේ වැදි පවුලක වැදි නායක ඇත්තෙක් විවාහ කරගන්නවා සෝවාන් වෙච්ච එක්තරා සිටු දුවක් බුද්ධ කාලේ මේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ එතකොට මේ සෝතාපන්න වෙච්ච සිටු දුව එයා සෝවාන් වෙලා ඉද්දී අම්මා තාත්තගේ කැමැත්තක් නැතුව පැනලා ඇවිල්ලා විවාහ වෙන්නේ හොරෙන්. අර වැදි ඇත්තන් ඒ ආදිවාසී ඇත්තෝ එදා ඒ ගම්ම නගරයට යනවා මී අරගෙන විකුණන්න සඳුළු තලයේ ඉති සිටුදුව ඔහුව දැකලා ඔහු ගැන ආදරයක් ඇති වෙලා සේවිකාවක් විදියට හොරෙන් වෙස්වලාගෙන පැනලා යනවා. අතීත ආදරය අතීත ආත්මවල ඒ ආදරයට ගියේ පැනලා සෝතාපන්න වෙලා හිටියත් ආදරේ හංග ගන්න බෑ මොකද ඒ ආදරේ තියනවා අනාගාමී ඵලයට පත් වෙනකම් ඒක නැති වෙන්නේ සෝතාපන්න වෙච්ච අය දායේ වැඩි ගම්මානේ වැඩි බිරිඳක් වෙනවා ඇය දරුවෝ 14 දෙනෙක් හදනවා
ඒ සිද්ධිය හරි අපූර්ව කරුණක් වෙනවා මේ සංඝයාට එක්තරා මාත්‍රිකාවක් වෙනවා බුදුරජාණන් වහන්සේ වැඩි ගම්මානයේ දවසක් වැඩලා සංඝයාට දේශනයක් කරන වෙලාවක ඇයව දැකලා සංඝයාට කියනවා මහණෙනි මේ ඉන්න ඇත්ති සෝවන් වෙච්ච කෙනෙක් කියලා ඔබතුමා සෝතාපන්න කියන වචනේ අහලා ඇති සතර පාය ගැන අහලා තියෙනවා කෙනෙක් මැරිලා නිරේ තිරිසන් ලෝකේ නොඑක ආත්මවල උපදිනවා නම් අන්නේ සතර පායෙන් යම්කිසි කෙනෙක් සත්‍තහටම නිදහස් වෙනවා ආයි කවදාකවත් සසරේ සතර පාය උපදින්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා කියන සුදුසුකමක් තමයි මේ සෝතාපන්න ඵලයේ තුල තියෙන්නේ ඉතින් කෙනෙක් සෝවන් වුණා කියන්නේ කවදාකවත් මරණින් පස්සේ ආයේ අපාය යන්නේ එතකොට ඒ තත්ත්වයට පත් වෙච්ච කෙනෙක් දැන් වැඩි ගම්මානේ ඉන්නවා බුදුරජාණන් වහන්සේ ඒක කිව්වා වැඩි ඇත්තන්ට තියෙන චාරිත්‍ර තියෙනවා ඒ චාරිත්‍රවල එක චාරිත්‍රයක් එදා ඒ වැඩි ගම්මානේ තිබිලා තියෙනවා දඩේම යන තමන්ගේ ස්වාමී පුරුෂයාට හැමදාම උදේට දුන්නයි ඊතල ටිකයි දෙන්න ඕනේ බිරිඳ ඒක ඒ ගම්මානේ තියෙන චාරිත්‍රයක් නේද මේකේ තියෙනවද ඒ චාරිත්‍ර කියලා එදා තිබිලා තියෙනවා බුද්ධ කාලේ බිරිඳ දෙන්නෝනේ හැමදාම උදේටයි දුන්නා ඉතාලි ටික. දැන් එතකොට සංඝයා බැලුවා මෙතුමි සෝවන් නම් දුන්නා ඉතාලි දෙනවා කියන එක වෙන්නේ නැතුව ඇති. මොකද සතෙක් මරන්න දුන්නා ඉතාලි දෙනවා කියන එක එහෙම වෙන්න බෑනේ කියලා සංඝයා හැගහගෙන හිටියා ඒ ඇතිගෙන. දැක්කේ චාරිත්‍ර අකුරටම කරනවා. සෝවන් වෙලා හිටියත් වැඩි චාරිත්‍ර ටික කරනවා කියන එක තියෙනවා ඉතින්. සංගයට දැන් ප්‍රශ්නය සෝතාපන්න වෙච්ච කෙනෙක් සත්තු මරන්නේ නැහැ සත්තු මරන අනුබල දෙන්නේවත් නැහැ ඒතොර එහෙම කෙනෙක් කොහොමද සෝවාන් වෙලා නම් දුන්නයි ඉතලේ දෙන්නේ ඒ චාරිත්‍ර කරන්නේ කොහොමද බුදුරජාණන් වහන්සේකින් ඒ ගැන අහුවට පස්සේ නායකත්ව බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව උපමාවක් කියනවා උන්වහන්සේ පෙන්නවා යම්කිසි කෙනෙක් විස භාජනයක් අතට ගන්නවා ඒ විස භාජනයේ පිට විස තැවරිලා තියෙනවා හැබැයි මේ අල්ලන අතේ තුවාල තියෙනවා. ඒකට ඒ තුවාල නිසා අර පිට තැවරිච්ච විස ශරීරගත වෙනවා. තවත් කෙනෙක් විස භාජනය අල්ලනවා. හැබැයි ආගේ අතේ තුවාල නැහැ. ඒතකොට බුදුරජාණන් වහන්සේ අහනවා එයාට ශරීරගත වෙයිද විස? අතේ තුවාල නැහැ. නෑ ස්වාමීනි කිව්වා. ඒතකොට දෙන්නාම විස භාජනය ඇල්ලුවා. හැබැයි දෙන්නට ප්‍රතිඵල දෙකක්. කෙනෙකුට විස ශරීරගත වෙනවා. අනික් කෙනාට ගානක්වත් නැහැ. එතකොට මේක උපමේය පෙන්වන බුදුරජාණන්සේ මේ මොකටද මේක කිව්වේ? නාසි කියනවා අර විස භාජනේ අල්ලනවා වගේ වැඩක් ඔය චාරිත්‍ර සමහර චාරිත්‍ර වැඩි ඇත්තන්ගේ සමහර චාරිත්‍ර විස භාජනේ අල්ලනවා දැන් අර දුන්නා ඊතලේ ස්වාමි පුරුෂයාට දඩේ මේ යන්න කලින් දෙන එක විස භාජනේ අල්ලනවා වගේ වැඩක් එතකොට මේ දුන්නා ඊතලේ දිදි චේතනාවක් තියනවා නම් අත හොඳ දඩේමක් හම්බෙන්න ඕනි කියලා චේතනාවක් තිරුණා අතේ තුවාල වගේ කියනවා අනේ කිසිම සතෙකුට මේ දුන්නෙන් ඊතලෙන් හිංසාවක් නම් වෙන්න එපා මම්මගේ චාරිත්‍ර වෙනුවෙන් මේක කරන්න කියලා දෙනවා නම් අතේ තුවාල නෑ වගේ කිව්වා බුදුරජාණන්සේ පෙන්වුවා මෙතුමිට අතේ තුවාල නැතුව විස භාජනය ඇල්ලුවා සමානයි කියන ප්‍රතිපලයි ඉතින් අපිට එක දෙයක් තේරෙනවා ආදිවාසී ඇත්තන් අතර තියෙන චාරිත්‍රවලත් සමහරලාට මේ විස භාජනේ අල්ලන්න වෙන තැන් තියෙනවා අතේ තුවාල ඇතුව හෝ නැතුව මම මේකේ දකිනවා අපේ මේ වන්නිල ඇත්තෝ මේ ලෝකෙම ඉන්න නායක ඇත්තන් අතරේ මම දැක්ක හරි සුවිශේෂ චරිතයක් මම හිතන්නේ ඔබතුමා තමයි මේ රටේ මේ ලෝකේ අපි දන්න සියලු ආදිවාසී නායකයන්ගේ නිර්මාංශ එකම ආදිවාසී නායකතුමා අපි දන්න විදිහට එතකොට අවුරුදු දැන් 30 කට කොහෙද ඔබතුමා දඩේමක් කරලා නැහැ සතෙක් මරලා නැහැ සත්තු මරන්නේ නැති වනේ ඉන්න බැද්දේ ඉන්න නායකයෙක් කියලා කියන ඔබතුමා විස භාජනේ අල්ලනවා ඒ චාරිත්‍ර කරන්න වෙනවා හැබැයි අතේ තුවාල නැතුව වගේ ඉතින් එහෙම ඇත්තෙක්ගේ බිරිඳ එහෙම උත්තමේ වෙච්ච නායකත්වයක් දරන බෝසත් ගති තියෙන ඔබතුමාගේ බිරිඳක් ඒ වගේම ඉන්නේ නැති. අපේ තුමිව ළඟින් ඇසුරු කරලා නැහැ. හැබැයි අපිට විශ්වාස කරත හැකි ඇයටත් එවැනි බෝසත් චරිත ලක්ෂණ ඔබතුමාගෙම ලැබෙන්නේ නැති, දයාද වෙන්නේ නැති. එනිසා ඇය හොඳ තැනක ඇති. අපි මේ වෙලාවේ ඇයට
මේ පින අනුමෝදන් කරද්දී මේ සියලු සංඝයා වහන්සේලා එකතු වෙලා අද මේ දානේ වළඳලා ඔයත් මේ පිටිපස්සේ අපිට පේනවා කෙත්වතු යායක් තියෙනවා කුඹුරු කරනවා නේද මෙතන හේන් ගොවි තැන් කරනවා මේ දානෙත් බුදුරජාණන් වහන්සේ අදාලේ ගොවි තැනක් කරනවා වගේ වැඩ ඔබතුමන්ලා අද මෙතන ගොවියෝ ඒ දාන වස්තුව තමයි බිත්තරවි යදහමදාපතිතුමන් ඔබතුමන්ලාට බිත්තරවි ටික සැපෙවුවා එතකොට ගොවියාට බිත්තරවි ටික වපුරන්න කුඹුරක් ඕනි කුඹුරු ටික තමයි මේ කුටුවල වටේටම වැඩ ඉන්න මහා සංඝරත්නේ උන්වහන්සේලා තමයි මෙතන මේ පින්කමේ කුඹුරු ටික ඒ නිසා තමයි උන්වහන්සේලාට කියන්නේ පුඤ්ඤක්කෙත්තං අනුත්තරං පින්කෙත් උන්වහන්සේලා පුණ්‍ය කුඹුරු දැන් ඔයත් ඔය ගොවියන් විදියට මේ පුණ්‍ය කුඹුරු වල මේ අස්වැන්න නෙලා ගන්න අවශ්‍යතාවයට වගාවක් කළා ලැබෙන අස්වැන්න තමයි පුණ්‍ය අස්වැන්න ඒ පුණ්‍ය අස්වැන්න අපි අනුමෝදන් කරමු මේ ආදරණීය අපේ රජින වෙනුවෙන් මේ රටට ලෝකෙට ආදර්ශමත් නායක ඇත්තෙක්ගේ රජෙක්ගේ රජිනක් වෙනුවෙන් මේ පින අපි අද අනුමෝදන් කරන්නේ ඇය වෙනුවෙන් ඉතින් ගොඩාක් කාලෙ ගන්නේ නැහැ ත්‍රිපිටකයේ දකින අපි කියවපු චරිත අපිට ජීවමාන කරලා දීලා අදටත් ආරක්ෂා කරලා දෙන ඔයත්න්ට අපි ආශිර්වාද කරනවා මම සතුට වෙනවා මට මේ ආදිවාසී ගම්මානෙ මේ විදිහට වචනයක් හරි දහම් පදයක් කියන්නට අවස්ථාව ලැබිච්ච එක ගැන මට කොහොමද මේ අවස්ථාව ලැබුණේ කියලා මම හිතනකොට මට දැනෙනවා මට මේ අවස්ථාව ලැබුණේ නෙල්ලිකල නායක හඳුර නිසා ඔබතුමා මේ කිසිම හිතේ බරක් නැතුව මේ පින්කම කොහොමද මෙහෙම කරගත්තේ කියලා ඔබතුමාට අදරයට හොඳට නිින්දෙයි මම මගේ බිරිඳ වෙනුවෙන් මේ පින්කම හොඳට කළා කියලා ඔබතුමාට හොඳට නිදා ගන්න පුළුවන් වෙන විදිහට මේ පින්කම මේ විදිහට සාර්ථකව කරන්න උදව් කරන නෙල්ලිකල හාමුදුරුව නෙල්ලිකල හාමුදුරුව අපේ ගෞරවනීය මහියංගනේ නායක මහා ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට අවිවාදයෙන්ම කියන්න පුළුවන් මේ රටේ තරුණ යතිවරයන් වහන්සේලා අතරේ මෙතන අපේ නායක හාමුදුරුවෝ සමහරවිට නෙල්ලිකල හාමුදුරුව දැක්කම අර උස මහත තේජවන්ත පිරුමත් එක්ක උන්වහන්සේගේ වයස ගැන සමහරලාට හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. ඇත්තටම උන්වහන්සේ තාම වරුදු 35යි. තරුණ හාමුදුරු කෙනෙක්. හැබැයි උන්වහන්සේ මහ තේජවන්තව කරන වැඩ කොට්ටාසේ අවුරුදු 35කට කරන්න පුළුවන් වැඩ නෙමෙයි. හාමුදුරුවෝ මේ වෙනකොට 35යි 35යි 70ක් ගිය හාමුදුරු කෙනෙක් කරපු වැඩවලටත් වඩා 70යි 70යි 140ක හාමුදුරු කෙනෙක් කරපු වැඩ කොටසකටත් වඩා වැඩ ටිකක් අපේ හාමුදුරුව මේ වෙනකොට කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි දකිනවා කවමදා හරි මේ බුද්ධ ශාසනයේ ඉතිහාසගත වෙන භික්ෂුවක් ඔබතුමාට මේ ඇසුරු කරන්න ලැබිලා තියෙනවා. නෙල්ලිකල හාමුදුරුව කියලා කියන්නේ සංඝයාගේ පැත්තෙන් අගනා නායකත්වයක් උන්වහන්සේගෙන් අපි දකිනවා. යුද හමුදාව පැත්තෙන් අගනා නායකත්වයක් යුද හමුදාපතිතුමන්ගෙන් දකිනවා. ආදිවාසීන්ගෙන් අගනා නායකත්වයක් ඔබතුමාගේ පැත්තෙන් දකිනවා. මෙතන මහා පුදුම නායකයෝ ගොඩක් අතරේ මේ දේශනාව කළේ. ඔබතුමාට අපි හදවතින්ම ආශිර්වාද කරනවා. නීලකල හාමුදුරුවන්ටත් මේසා මහ වැඩ කොටසක් කරන්න අපේ යුද හමුදාපතිතුමන් නිසයි අවස්ථාව ලැබිලා තියෙන්නේ. එතුමා යුද හමුදාපතිතුමා අපි කවදා හරි දවසක ඉතිහාසයේ එතුමා කරපු මේ ශාසනයට කරපු ටික එකතු කරලා පොතක් හදන්න ඕනේ. එතුමා මේ රටේ ජීවමානව අපිට ඇහැට දකින්න ලැබිච්ච එක අපේ පිනක් කියලා දැනෙන තරම් වැඩ කොටසක් නායක හඳුරන්නේ සමහරට ඔබවහන්සේලා දන්නේ නැති තරම් වැඩ කොටසක් යුද හමුදාපතිතුමන් මේ බුද්ධ ශාසනය වෙනුවෙන් කරලා තියෙනවා. අද එතුමා මේ පින්කම කරන්නේ එතුමාගේ මූල්‍යමය දායකත්වෙත් ලබා දෙමින් යුද හමුදාපති කෙනෙක් ශ්‍රම දායකත්වෙ ලබා දෙයි. හැබැයි මූල්‍යමය දායකත්වෙකුත් එහෙම දෙන්න තරම් එතුමාගේ කැපවීම මේ ශාසනය වෙනුවෙන් අප්‍රමාණයි. අපි බොහෝ දැකලා තියෙනවා. ඒ හැම දෙයකටම යුද හමුදාපතිතුමන්ට අනුශාසකත්ව ලැබුණේ අපේ නෙල්ලිකල හාමුදුරුව නිසා. මම නෙල්ලිකල හාමුදුරුව දිහා දකින්නේ වර්තමානයේ මේ බුද්ධ ශාසනයට පහළ වෙච්ච සංඝයා අතරේ මට හිතෙනවා දෙව්ලොව මේ වෙනකොට විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා නැතුව ඇති කියලා. එහෙ චුත වෙලා ඇති, එහෙ නැතුව ඇති එතුමා. ඒ මේ හාමුදුරුව කියලා හිතෙන්නේ මේ වෙනකොට සෑරදුන් වහන්සේලාත් විශාල ප්‍රමාණයක් මේ රටේ හදලා තියෙනවා.
එක සෑරත් උන්වහන්සේ නමකට ජීවමාන සාක්ෂිය මේ ආදිවාසී ගම්මානේ තියෙනවා. මම හිතන්නේ පොඩි කාලෙකින් හැදුවේ නේද නායකතුමනි? මාස 3ක්ද කොහෙද නේ අම්මා? 3ක්ද 4ක්ද පොඩි කාලෙකින්. අනිත් එක මේ කොරෝනා වසංගතයේ තීච්ච කාලේ මිනිසුන්ට දුෂ්කරම කාලෙක. විශ්වකර්ම දෙවියෙක්ද නැත්ද කියලා කාට හරි හිතනවා නම් ප්‍රශ්නාර්ථයක් තියෙනවා නම් යන නෙල්ලිගලට ගිහිල්ලා බලන්න, යන කූරගලට ගිහිල්ලා බලන්න උන්වහන්සේගේ ශක්තිය, උන්වහන්සේ කරපු මේ විස්කම් දේව පුතෙක් කරන වැඩ කොටස දකින්න පුළුවන්. හාමුදුරුව මේ වෙනකොට මේ රටේ බෝධින් වහන්සේලා 800 ගාණක් රටේ විවිධ ප්‍රදේශවල රෝපණය කරවලා තියෙනවා. චෛත්‍ය රාජානන් වහන්සේලා විශාල ප්‍රමාණයක් ඉදි කරවලා තියෙනවා. තමන්ගේ දායකයන්ව සම්බන්ධ කරලා විහාරස්ථාන වල අටුපාඩුකම් තියෙන විහාරස්ථාන වල හදපු ධර්මශාලා සහ බුද්ධ මන්දිර නොයෙකුත් ඒ විහාර අංග තියෙන උන්වහන්සේගේ ආයතන වල විතරක් නෙමෙයි වැඩ කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපේ මයංගනේ නායක මහා ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරපු විදිහට අවිවාදයෙන්ම කියන්නට ඕනේ උන්වහන්සේ තරම් දක්ෂ තරුණ භික්ෂුවක් මේ බුද්ධ ශාසනය තව නැතුව ඇති. ඒ නිසා අපි උන්වහන්සේට ආශිර්වාද කරමින් හදවතින්ම උන්වහන්සේගේ දකුණු අත වගේ උන්වහන්සේගේ මෞතුමිය මෙතන ඉන්නවා අම්මේ, අම්මට ඉන්න පුතාලගේ තව පුතෙක් වගේ යුදහමුදාපතිතුමන්. යුදහමුදාපතිතුමන් කියන්නේ නෙලිගල හාමුදුරුවන්ගේ සහෝදරයෙක්, මේ ජීවිතයේ කෙසේ වෙතත් අතීත ආත්මවල සහෝදරයෙක්. එතුමන්ම මට කියලා තියෙනවා හාමුදුරුවනේ මට ඉන්න සහෝදරයන්ගේ මට දැනෙන මගේම සහෝදරයෙක් වගේ මට දැනෙන උත්තමයෙක් කියලා මේ නෙලිගල හාමුදුරුවෝ. ඒ නිසා සහෝදරත්වයෙන් ඇසුරු කරන සම්බන්ධතාවයක් යුදහමුදාපතිතුමන්ට තියෙනවා. අපි ඔබතුමාටත් ආශිර්වාද කරනවා. අද දවසේ රටේ බොහෝ ප්‍රශ්න ගොඩාකට ඔබතුමා මැදිහත් වෙලා ඒවට අවශ්‍ය බලය ශක්තිය දෙත්ති. ඔබතුමාගේ මොලේ වෙහෙසවද්දි රැයක් දවාලක් නැතුව මොලේ වෙහෙසවද්දි සමහර මිනිස්සු අපි දැක්කා මේ රාජ්‍ය සේවකයන් සමහරලට වැඩ කරනකොට ඒගොල්ලෝ අට පහ ඇවිල්ලා ඒකේ අට පහ ඇතුළෙත් කරන්නේ බොහොම යන්තම් එහෙම් මෙහෙම් වැඩ කොටසක් කරන සමහර රාජ්‍ය සේවකයෝ අතරේ යුදහමුදාපතිතුමන් සමහරට රෑ එකට දෙකටත් ඇඳට ගිහිල්ලත් සමහරලට කල්පනා කරනවා මේ කොරෝනා වසංගතෙත් එක මිනිස්සු කන්නේ කොහොමද නොයෙකුත් ප්‍රශ්න එතුමා කල්පනා කරනවා. ඒ නිසාම වෙන්නේ නැති ජනාධිපතිතුමත් එතුමාට දරන්න බැරි තරම් අභියෝග වගකීම් පවරනවා. මේ වෙනකොටත් පිටුවට අපි දන්නවා අපිට විශ්වාසය තියෙනවා ඔබතුමාව මේ රටේ පඹයක් විදියට හදලා කුච්චන දවසක් ගොවියන්ට ඔබතුමා උදා කරන්නේ. ඔබතුමා වීරයෙක් විදියට මේ පොහොර ප්‍රශ්නේ විසඳනවා කියන එකට අපිට ඒ ගැන 10000 ගානක විශ්වාසය තියෙනවා මහා සංඝරත්නයට සහ අපි රැයක් දවාලක් නැතුව ඔබතුමාට හිත හිත මේකට උදව් කරන්න අපිට පුළුවන් හැම පැත්තෙම ශක්තිය දෙන්න මේ පොහොර ප්‍රශ්නේදී. ඔබතුමා ඒක ඒකාන්තයෙන්ම ජයගනි, ජය ගන්නවා ඒකාන්තයි. ඉතින් ඔබතුමාටත් ආශිර්වාද කරමින් අද දවසේ ජන්මදිනයේ දනේ විනුරි අසාර පුරවර්ගයේ සෝමාවති පුරවර්ගයේ කළුබණ්ඩ කියන ඒ දරුවන් හැම දෙනාටමත් අපි ආශිර්වාද කරමින් ඒ විහාරස්ථානෙට මහා සෑයක් ඉදි කරලා දුන්න පින්වත් මාස්ටර් ගයිඩ් අධිපතිනි දිස්නා වණිකසේකර අම්මවත් අපි මේ වෙලාවේ මෙත් සිතින් ආශිර්වාදාත්මකව සිහිපත් කරනවා. අපේ හාමුදුරනේ අම්මගේ ආදරණීය ස්වාමි පුරුෂයාණන් මේ වෙනකොට රෝහල් ගත වෙලා ඉන්නේ ප්‍රතිකාර ලැබමින්. ඒ අතරේ තමයි මෙච්චර දුරක් ඇවිල්ලා ඇය මේ පින්කමට සහභාගී වෙන්නේ. අපි ඒකත් විශේෂයෙන් අගය කරලා මේ වෙලාවේ ඇයටත් ආශිර්වාද කරමින් ඒක විමල රත්න මහත්තයාටත් අපිට සමහරලාට දුරකතනින් මටත් ගොඩක් උදව් කරනවා. එතන කාරණාවල්දී මමත් සමහරලාට එතුමාට ඇමතුම් අරගෙන විස්තර අහනවා. මේ සමහර ධර්ම දේශනාවලට ඕන වෙන භාෂාවේ යම් යම් කාරණා අපිට හරියට උදව් කරපු මහත්තයෙක් එතුමා. එතුමාටත් අපි ආශිර්වාද කරනවා නිරෝගී සුව පිණිස. කිව්ව නොකිව්ව සියලු සෑම දෙනාවම මෙත් සිතින් සිහිපත් කරමින් මට අද දවසේ මේ දේශනාවට සහභාගී වෙන්නට, මේ දානයට සහභාගී වෙන්නට, මේ සියලු පින්කමට මටත් කොටස්කාරයක් විදියට සහභාගී වෙන්නට අවස්ථාව සලස්සලා දුන්න නෙල්ලිකුල හාමුදුරන්ට සහ අපේ වරුණ ඉදිරිසිං අයියටත් ආශිර්වාද කරනවා. නෙත් FM නාලිකාවත් මං හිතන්නේ නායක ස්වාමීන් වහන්සේලා සමහරට මෙතනත් ඇති.
ඒ පින්කමටත් සහභාගී වෙච්ච ප්‍රමාණ කැප වෙන ආයතනයක් ඉතින් ඒ අයවත් මේ වෙලාවේ මතක් කරමින් කරනවා ආශිර්වාද කරමින් අපි හැමෝම මේ ඉන්න ආදිවාසීත් හැමෝටම මේ වෙලාවේ සිහිපත් කරනවා කියන්න එක හඬින් ඉදන් මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන් මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන් මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ අම්මරතනං සංඝ රතනං පින්නම් ගතනානම් මාධුභාවේන චතුරාර්යේති සාස්ස ධම්මක්ඛන්නහං භාවේන පිටකත්තරානුභාවේන හිනසාවතානුභාවේන සබ්බේ තේ රෝගා සබ්බේ තේ භයා සබ්බේ තේ අන්තරායා සබ්බේ තේ උපස් සබ්බේ තේ දුන්නේතා සබ්බේ තේ අමංගලා විනස්සන්තෝ ආයු වඩකෝ ධන වඩකෝ දිවි වඩකෝ යස වඩකෝ බල වඩකෝ නායක කපුවල ඇත්තෝ ඒ වගේම මෙන්තනේ නම්පුජ්වල වලින් කතා දැම්මොත් නෑ පැත්ත කතා දමන්න අමාරු තැනයි මංගචලා රඳන නායක කපුවල ඇත්තන්ෙන් අවසර පුජ්‍ය ඒ වගේම මේ රට පුජ්‍ය ආරක්ෂා පුජ්‍ය රඳන විරි ලෝභ මහ ඌරගෙන් අවසර පුජ්‍ය එවාගෙම දේශනානය නිලැත්තන්නේ නෙල්ලිගල නායක කපුවල ඇත්තන්නේ අම්මි ලැත්තු අප්පි ලැත්තන්නේ එවාගෙම ශාසන පෞරු ගම්පොජ්ජේ ප්‍රාදේශීය සභාවේ සභාපති ගෞරවයෙන් මංගචලා රඳන මේ ඇත්තන්නේ පරම්පරා පුජ්ජේ කැකුලෝ කැකුලියන්නේ අවසර පුජ්ජ මග්ග කරගන්නවා ඉතින් ඇත්ත දෙනෙම්ම අද දවස් පුජ්ජ ඇයිනුකොලට මන්ත්‍ර කරුවොත් මේ ඇත්තන්ට මාම කැච්චක්ම සතුරු තැන මන්ද වෙන මේ ඇත්තන්ට විතරක් නෙවෙයි මේ ඇත්තන්නේ පරම්පරාවට සතුරු තැන මන්ද වෙන දින පෙජ්ජක් ඇතිමට මේ ඇත්තු ඉත්ලා ගන්න මොන එකද මේ ඇත්තන්නේ නෑනිලැත්තෝ මියබර දමාලා මාස පුජ්‍ය තුනම මංගච්චන කාලමැච්චේදී මංගච්චපු මාස පුජ්‍යෙන් මේ ඇත්තු ඌරගලට මංගච්චලා ඌරගල නායක කපුවල ඇත්තොත් එක්ක ඒතනේ කටින පින්කම් පුජ්‍යට මං ගැච්චපු වෙලා පුජ්‍යේ මේ රට පුජ්‍යේ රඳන මේ ආරක්ෂා පුජ්‍යේ රඳන මහා ඌරා ඒතනේදී ඇයි දුකලට මං දුයිලා මේ ඇත්තෝ මේතන ගැන තනමක් මතක් පුජ්‍ය මං දුකදුනා ඉතින් ඒ වෙලා පුජ්‍යේ මේ ඇත්තන්ෙන් එවම් පුජ්‍ය මං දුකදුවා නායක ඇත්තෝ මොන එකද මං දුෙන්න ඕනි මේ වෙලා පුජ්‍ය මේ ඇත්තෝ මේ ඇත්තන්ට මේතන කියලා කතාද මන්න පොදුයි මේ ඇත්තොත් එක්ක කාල මැච්චක් හිතවත් වෙන මන් වෙලා ඉඳ තිබාපු නෙල්ලිගල නායක කපුවල ඇත්තන්නේ කර පුජ්‍ය උඩතනේ තිබව අද දවස් පුජ්‍ය මන් දොයනකොට ඇත්ත දෙනෙම්ම නෙල්ලිගල නායක කපුවල ඇත්තොත් හමුදා පුජ්‍ය මහහෝරත් ඒ කැකුලෝ කැකුලියොත් මේ කැකුලොත් ඒ වගේම මේ ඇත්තොත් එක්ක හැම දවස් පුජ්‍යම මේ ඇත්තෝ මන්ද කරන හැම වැඩ පුජ්‍යකදීම මේ ඇත්තෝ ළඟතෙනෙම්ම රඳන ආනන්ද කුලසේකර හවුරත් ඒ වගේම මේ ඇත්තන්නේ නෑනිල ඇත්තෝ මියබර තමලා සෑසන පෝරුගම් පුජ්‍යට ඇන්න මංගච්චනකොට මේ ඇත්තන්නේ රුකුල් පුජ්‍ය වගේ සෑසන පෝරුගම් පුජ්‍ය ආදානගාරයේ සරසුම් පුජ්‍ය මන්දු කරලා ඒතනට උදව්තන මන්දු කරපු සභාපති වුරත් ඒ වගේම මේ ඇත්තන්නේ හැම එකමෙක්ම මේ ඇත්තන්නේ ගම් පුජ්‍යවලල පන්සල් පුජ්‍යවලල නායක කපුවල ඇත්තෝ හැම එකමෙක්ම මෙදිනේදී නම් පුජ්‍යවලලෙන් මේ ඇත්තෝ කතාවට මන් ගච්ඡන්න කොදොයි මේ ඇත්තන්නේ පන්සල් පුජ්‍යේ නායක කපුවල ඇත්තන්ට එතන මේ ඇත්තෝ භාරතන මන්දු කරලා තිබෙන්නේ ඉතින් ඇත්ත දෙනෙම්ම මේ ඇත්තන්ට අද දවස් පුජ්‍යේ මේ වාගේ සතුටු දෙන මන්දු වෙන්න ඉද පුජ්‍ය මන්දු කරපු හමුදා පුජ්‍යේ මහවුරට කූරගල නායක කපුවල ඇත්තන්ට ඒ වගේම ආනන්ද කුලසේකර වුරට සෑසන පෝරුගම් පුජ්‍යේ මේ ඇත්තන්නේ නායක කපුවල ඇත්තන්ට මේ මංගතල රඳන හැම පන්සල් පුජ්‍යකම නායක කපුවල ඇත්තන්නේ නපෝ කපුවල ඇත්තන්ට මේ ඇත්තෝ මාම කැච්චම්ම හිත් පුජ්‍යම්ම
हिटला गन्नो सातुक तेन मातु करनो बीम पूज्या अनुमोदन तेन मातु करनो माम कैच्चा कोण्ड माय नेतीला अदत तुम मास्या गतवन में मोहते मे महा पीम कम सिद्ध करन नटे बहु पार्षद निशिन बहु उदाव उपकार कला ये मावेनु पमनाक नवी मैं अमागे परंपरा वेनुन तमाय में लोकु क्या पकड़ीम करे मागे बिरिद वेनुन में क्या पकड़ीम करे मैं उदाव उपकार करे इतन ये सैम शिवदिनाटम स्तुति उदकिरीम अभी कलयुतुई मा कलयुतुई ऐसा मा मैं वगे विशाल पिंकमक सिद्ध करन्नट मौलिक अडितालम हेतुनी मम मे गियमासे दिनेक ऊरगल पांसले कटन पिंकम सहभागी वेद्दी मट हिदी मुनगहुना युद्ध हमुदा पत्तुमान ये वेलावे एत्तुमान समग कथा कला हेबै वेडी वेलावक कथा करेने मताक कला पमनाई इन पशु एतुमा मगिन अहुवे मुखाक्द करन्न तियेन्न कियला इदिन मन हम दवसक मगे अपे प्रदेशयेट परंपरावट महत् उदव उपकार करन मे परंपरावट बहुत बहु लधिक मत्यन अभे निलिगल फंसले जात्यांतर बौद्ध मध्यस्थाने नायक स्वामी उन्वहांसे खरपिटिन तिब्बा उन्वहांसे मेकट दायक मे पिलिबंद सिलु वकीम उन्वहांसे गणी कियला इतिन ए संबंधावे मत अद मे आकार मे विधिये विशाल पिंकमक मगे बिरिंद वेनुवेन सह मगे परपुर वेनुवेन सिद्ध करन्नट अवस्थाव सलसुना इतिन ए आकार बलुवाम विशाल पिरिसक मे पिंका मे आकार सिद्ध करन्नट लोकु दायकत्वयक लबा दिला तियेनवा ए निसा मा मुलिन्म नायक स्वामींद्रयन वहन्सेला प्रमुख गौरवणीय महा संघ रत्नयट मगे गौरवणीय स्तुतिमय अवस्थावदी पुद करन्नट कैमतियि ए वगेम मे आकार स्थान सकस् करगन्नट आहार पान सकस् करगन्नट सियलु देट उदव उपकार कल गरु सवेन्द्र शिल्वा मेत्तुमा प्रमुख ए आरक्षक अंशे सियलुम देनाट मागे गौरवणीय स्तुतिय सह स्तुतिय सह पुण्य अनुमोदनाव सिद्ध करनवा मे अवस्थावेदी मागे परपुर विनुसा बिरिंद वेनुयिन ए वगेम विशेषयेन्म दिष्णा मैनियन ए वगेम आनंद गुणशेखर महात्मा आदि सेलुम माहट उदउपकार कल मे अवस्था दि नोकी की नोकी सेलु दिनाटम मांगे गौरव स्तुति पुदगर्मी महनीय तुम्मा से पिंकम वारिगे मीट कालीन पिंकम नोविच विधि हेटम होंदटम यहापात विधि हेटम सिद्ध कर गत्ता किन सतुरट पत्ते ने चित्तां पुनातीति पुण्यां ए सतुर तमाय पिन किन कियान्नी हदयां पुनातीति पुण्यां දැන් හිතේ සතුටක් හදවතේ සතුටක් තියෙනවනම් ඒක තමයි පින කියලා කියන්නේ. එසයි එච්චරයි සිහිපත් කරන්නේ විශේෂයෙන් මේ පින්කම සඳහා අපේ පන්සලේ හාමුදුරුවෝ විශේෂයෙන් ඉන්න බලා ගන්න කියලා. හාමුදුරුවෝ සාමටක් කරගෙන යන වාරි මේ සත්කාර මනවාදේ වන්දන කරන්න උදහම් පහලක් ඈ. අපි ලබනවා මේ පිටුන මේ පාද වලට මාත් පිටුන මේ තියෙන हाँ कहने दे रहा है ओ यार उन्हें पास कर देते हैं ना यार यूँ में हालत बदला है वाले तुझ जाते हैं पास में आदिश्नाम उदाव करे हाँ उन्हें यार इधर आए लोग उदाव लक्कर मतलब ना क्या मैं दारुगा हैंड रेड था लब हम उदाव मैं बिश्नाम जाते हैं पास में लबना और उसे मार तू कहने कोली विश्नाम उदव करा सोमवती सोमोदी
තමයි අපේ නායකයන්ගේ ලොකු පුතා ඒ වගේම පවුලේ ඉන්න එකම දියණිය උරු වර්ගයේ සෝමාවතී මහත්මිය ඒ වගේම තුන්වෙනි පුතා තමයි නැතත් පුතුන් අතර දෙවෙනියා පවුලේ තුන්වෙනියා උරු වර්ගයේ ලොකු බණ්ඩා හතරවෙනියා උරු වර්ගයේ මුතු බණ්ඩා පස්වෙනියා උරු වර්ගයේ හීම් බණ්ඩා ඒ වගේම හයවෙනියා උරු වර්ගයේ කුංචි බණ්ඩා හත්වෙනියා උරු වර්ගයේ සුදු බණ්ඩා සහ අවසානය වරපිස්ස පවුලේ උරු වර්ගයේ පළු බණ්ඩා ඉතින් මේ කියන දරුවන් තමන්ගේ ස්වාමි දියණියා ඒ වගේම ඒක දෙන්නම එකට එකතු වෙන්න ඇති කප්ප අම්මා දින අම්මා කෙනෙක් වෙනුවෙන් ඒ වගේ පින්කමක් කරන්න ලැබීම කොතරම් වාසනාවක්ද ඒ අතර පාරමී ධර්මයන් සිදු කරනවානේ පාරමී උපමාර්මී පරමත්ත පාරමී කියලා මේ පාරමී ධර්මයන් අතර එක පාරමිතාවක් පූර්ණේ කරපු ගවයෙකුත් ඉන්නවා ඒ තමයි පවුලේ එකම දියණිය උරු වර්ගයේ සෝමාවතී මහත්මිය ඇය තමගේ වහුගඩුවක් මිය ගිය අම්මා වෙනුවෙන් පෝෂකලා දස මාසයක් උසේ දරාගෙන හදලා මේ තමන්ගේ ඕනෑ පාකම් හඳුනාගෙන යහ මාර්ගයේ කියා දීලා තමන්ට ශක්තියක් ලබා දුන්නු අම්මා වෙනුවෙන් සෝමාවතී මහත්මිය වහුගඩුවක් ලබා දුන්නා මේ අවුරුදු 11කට කලින් ඒ සාමාන්‍යයෙන් වහුගඩුවකින් කෙරෙන කාර්ය ඔබට දෙන්න දෙපහළව එකතු වෙලා තමන්ගේ පෞතුමිය වෙනුවෙන් ඒ වගේම තමන්ගේ නැන්දම්මා වෙනුවෙන් කරන්නට පුළුවන් තමන්ගේ ගමේ ඉන්න වැඩිම වයස ඇති අම්මලා තෝරාගෙන ඒ අයට යම් උපහාරයක් කරන එක ඒ වෙනුවෙන් තමයි තමන්ගේ පියා වූ තමන්ගේ තාත්තා එහෙම නැත්නම් මේ වර්ගයේ නායකයා තමන්ගේ රැහේ ප්‍රධානියා පෙරට කොටගෙන සූදානම් වෙනවා අන්න එහෙම නැත්නම් දබානේ ඉන්න පිරිස අතර ඉන්න මව්වරු UW හීම් මැලිකා බුද්ධාංශේ මහත්මියට අපි ආරාධනා කරනවා නායකයන්ගේ අතින් මහත්මියට මේ ලබා දෙන්නා වූ පරිත්‍යාගයෙන් රැස්වෙන කුසලයෙන් අනුමෝදන් වේවායි කියන හිතින් සතුටින් මේ පින්කමේ සිදු කරන පරිත්‍යාගය පවුලේ දරුවෝ ප්‍රමාණයෙන් සදහන් කරගො ඌරු වර්ගයේ කුලපන් ඌරබල්ලා අසල UW රන්ජනිකා මහත්මිය නිදහංගල් UW රන්ජනිකා මහත්මිය UW ඉංගිනනිකා මහත්මිය හරි එචේ හීමෙන්කා මහත්මිය නැගිටින්න දැසේ ඒ චන්ද්‍රාවතී මහත්මිය නැගිටින්න ඊළඟට දැසේ SM රන්මැලිකා මහත්මිය ඊළඟට